විරාමයෙන් අනතුරුව අද බක් පුර පසළොස්වක පොහෝදා යළිත් එසන විකාශය සමගින් ඔබ අප රැඳෙන්නේ. සුවෙන ජීවිතයේ සැනසුම තුළ එතර වන්නට මේ සංසාරයෙන් තථාගතයන්න් වහන්සේ ලෝකයා වෙත අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ තථාගත බුදුබණ සජීවීකරණය වෙමින් ඔබේ හදවතට අවබෝධය සලස්වා දෙන්නට උත්සාහ කරන තවත් සජීව පින්වත් හෝරාවක් අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ සන්ධ්‍යාව උදාවන මේ මොහොතේ. සදහවත්නි, මේ දේශනාව පවත්වන්නට මහනුවර පුරවරයේ සිට මේ පින්වත් පරිශ්‍රයට කොළබහත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේට වැඩමකොට වැඩහිඳින ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ, මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාර වාසී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. මාගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පළමු කොට පුෂ්ප පූජාවන් සිදු කර ඉනවසන වැඩ සිටින ගෞරවනීය දේශකයන් වහන්සේට දෙහත් වටියේ පිළිගන්වා ආරාධනා කරන්න ඒ විසි ශබ්ද පූජාවන් ගිගුම් දෙන මේ මොහොතේ ඒ ආරාධනාවන් සිදු වූවායින් අනතුරුව ගෞරවනීය ස්වාමින් වහන්සේ නියුතුම් වූ දේශනාව පවත්වනවා. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආකින් කයුං චේ ගහපතයෝ උබෝජානිපතයෝ
ඨේචේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අබ්බිසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝච අසංසු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා තේ දිට්ඨේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සංති අබ්බිසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සංති තී ගෞරවනීය මහා සංඝරත්නයේ නමස්රයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ උතුම් පෝය දවසේ සඳේ සමයේ ඊතාම ධර්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ ධර්මස්කන්ධයෙන් ඊතාම ස්වල්ප දහම් කරුණු කීපයක් මෙලව පරලව හිත පිණිස සැප පිණිස අමාමහ නිවන් පිණිස ශ්‍රවණය කිරීම සඳහා මෑණියන්ගේ 50 වන විවාහ සංවත්සරය අද 800 වසක කාලයක් සතුට පවත්ව ගන්නවා කියන එක ලේසි නෑ සමගිය පවත්ව ගන්නවා කියන එක ලේසි නෑ සමාදානේ පවත්ව ගන්නවා කියන එක ලේසි නෑ නමුත් එවන් දිගු කාලයක එකම අරමුණකින් ආපු ගමනක් උස්සේ අද ඊතාම සතුටින් මේ කුසලයේ හිමියලෙන්නේ ඒ නිසායි දෙපළට උතුම් රත්නත්‍රේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඒ පින්වන්ත සත්පුරුෂ දුවා දරුවන්ටත් දිගාසිරි ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා ඔබ අපි සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගනිමින් පින්තුනේ සියලු දෙනා මිතාමත් මැනවින් ධර්ම ශ්‍රවණය කරමු පින්තුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් කාලයක වැඩ සිටියා භගු කියන රටේ එහි තිබුණා පින්තුනේ සුන්සුමාර කියලා පර්වතයක් මේ සුන්සුමාර පර්වතයේ භේසකලා කියලා වනයක් තිබුණා එහි මිගදායේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ මිගදායේ කියලා කියන්නේ මුවන්ට අභය පිණිස වෙන්කල ස්ථානය භගු රට සුන්සුමාර කියන පර්වතයේ භේසකලා වනයේ මුවන්ට අභය පිණිස දුන්න මිගදායේ තමයි උන්වහන්සේ වැඩ සිටියේ උන්වහන්සේ දිනක් පෙරවරු කාලයේ පින්නතුනේ සිවුරු හැඳ පෙරවාගෙන නික්මුණා කවුරු හමු වෙන්නද නකුල ගෘහපතිතුමා සහ නකුල ගෘහපතිනිය හමු වෙන්න අපි කියනවා නකුල මාතාව සහ නකුල පිතා පිතා කියන්නේ පියා කියන එකනේ නකුල මෑණියන් සහ නකුල පියාණන් හමු වෙන්න ඒ දෙපළගේ නිවසට තමයි භාග්‍යතුන් වහන්සේ වැඩියේ. කුමක් සඳහා විශේෂයෙන්ම මේ දෙපළගේ නිවසට භාග්‍යවතුන් වහන්සේ වැඩියද කියලා බැලුවොත්. ඒකට විශේෂ කාරණයක් තිබ්බ පිණිස. නකුල ගෘහපති තුමන්ටත් නකුල ගෘහපති තුමියටත් විශේෂ අනුග්‍රහයක් කරන්න උවමනාව භාග්‍යතුන් වහන්සේට තිබුණා.
පින්නතුනි මේ නකුල මාතාව සහ නකුල පිතා කියන දෙපළ භාග්‍යවතුන් වහන්සේ පළමු වර දැකපු ගමන්ම උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපද්දවගත්තු දෙපළක්. ඒ විතරකුත් නෙමෙයි උන්වහන්සේ මුලින්ම දැකපු දවසේ මේ දෙන්නා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මුල හඬමින් වැටුණ පින්නතුනේ අනේ මගේ පුතණුවනේ මෙච්චර කාලයක් අපිට නොපෙනී කොහෙද ගියේ කියලා. කාටද මේ පුතේ කියලා කියන්නේ? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට. මාගේ පුතණුවනේ මෙච්චර කාලයක් අපිට නොපෙනී කොහෙද ගිහිල්ලා හිටියේ කියලා. ඇයි එහෙම කිව්වේ? පින්වත්නි මේ නකුල මාතාවත් නකුල පිතා කියන මේ දෙපළ මේ අනන්ත දීර්ඝ සංසාරේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආත්ම භාව 500ක් මේ නකුල මාතාව අම්මා වෙලා හිටියා. ආත්ම භාව 500ක් අම්මා. තවත් ආත්ම භාව 500ක් පුංචි අම්මා වෙලා හිටියා, සුළු මෑණියන් වෙලා හිටියා. තවත් ආත්ම භාව 500ක් ලොකු අම්මා වෙලා හිටියා. එතකොට සසර ගමනේ මේ නකුල මාතාව භාග්‍යවතුන් වහන්සේට ආත්ම භාව 1500ක්ම පින්නතුනේ මව්පසින් සමීපම ඥාතිත්වයේ දරලා තිබෙනවා. බව 500ක් අම්මම වෙලා, තව 500ක් පුංචි අම්මා වෙලා, තවත් ආත්ම භව 500ක් ලুকু අම්මා වෙලා. එතකොට මේ නකුල පිතා ආත්ම භව 500ක් මේ මහ බෝධිසත්වයන් වහන්සේට සසරේ පියා වෙලා මේ ඉපදුනා. ආත්ම භව 500ක් සුළු පියා, හිමත් නැතිනම් බාප්පා වෙලා ඉපදුනා. තවත් ආත්ම භාව 500ක් මහප්පා වෙලා ඉපදුනා. මෙන්න මේ ඥාතිත්වයේ සෙනෙහස මතු වෙලා තමයි ආත්ම භාව 500කම පුතේ කිව්ව වචනේ පුරුද්දින්මයි භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහත් වැඳ වැටුනේ. අපේ පුතණුව නිමිච්චර කාලයක් අපිට අපි නොදක කොහෙ ගිහිල්ලා හිටියද කියලා. එහෙම වැඳ වැටිච්ච දෙන්න භාග්‍යතුන් වහන්සේගේ සිරිපා මුලින් නැගිටේ නිකන් නෙවෙයි පින්නතුනේ, මේ සංසාර ගමනම බව හතකට සීමා කරගෙන උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ඉනගිටේ. සෝවාන් ඵලයට පත් වෙච්ච මේ නකුල මාතාවටත් නකුල පිතාටත් පසු කලෙක බුදු මුවින්ම පින්නතුනේ අගපද විප්‍රදානේ කළා. විශ්වාසදායි වචන ඇති උපාසිකාවන් අතර නකුල මාතාව අග්‍රයි. විශ්වාසවන්ත කතා ඇති උපාසිකාවන් අතර නකුල මාතාව අග්‍රයි. විශ්වාසවන්ත කතා ඇති උපාසකයන් අතර නකුල පිතා අග්‍රයි කියලා. එහෙනම් මේ කියෙමනෙම තියනවා නේද, මේ ලෝකේ විශ්වාසවන්ත වචන හරි අඩුයි කියලා. මේ අග්ග পদවි ප්‍රධානය කරන්නේ ඒක නිසානේ මෙතන. ඉතින් මෙන්න මේ ඥාතිත්වයත් සලකලා සංසාරේ මව් পদවි දරූ මේ උපාසිකාවටත් පිය পদවි දරූ උපාසකතුමන්ටත් විශේෂ අනුග්‍රහයක් කරන්න ඕනකම නිසායි භාග්‍යතුන් වහන්සේ මේ දෙපළක නිවසට වැඩියේ. වැඩම කරලා පණේ වූ ආසනයේ වැඩ සිටියට පස්සේ මේ නකුල මාතාවත් නකුල පිතා කියන මේ දෙපළ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා වාඩි වුණා. වාඩි වෙලා නකුල ගෘහපතිතුමා කියනවා පුදුම කතාවක්. ස්වාමීනි, මං තරුණ කාලේ ලාබාල වයසේ ඉඳපු මේ නකුල මාතාව මගේ බිරිඳ හැටියට මම කැඳවගෙන ආවා. මගේ බිරිඳ කරගත්තා. ස්වාමීනි, එදා පටන්
අද දක්වාම අල්ප මාත්‍ර වශයෙන්වත් ඇය කෙරෙහි මගේ නරක සිතිවිල්ලක් ඉපදිලා නැහැ. රැගෙන එන කාලයේ රැගෙන එන සමයේ යම් ප්‍රිය බවක්ද අදටත් ඒ ප්‍රිය බව එහෙමමයි. බිරිඳ හැටියට කැඳවාගෙන එන දවසේ ඇයව දකින්න යම් ප්‍රිය බවක් තිබුණද අදටත් ඇයව දකින්න මට එලෙසම ප්‍රියයි. ස්වාමීනි, අදටත් ඒ ප්‍රිය බව එලෙසම තියනවා විතරක් නෙවෙයි, සංසාරේ මං ඇයව මතු බවේ දකින්න ප්‍රියයි. අපිනම් සංසාරේ තියා බොහෝ විටකදී අපිට දකින්න ලැබෙන්නේ මේ ජීවිතෙත් පින්වත්නි මූණ බලන්න කැමති නෑ ඇතැම්මයි. කැඳවගෙන එනකොට නම් උත්සව පවත්වලා ගමටම කියලා මල් මාලා දාලා පාවඩ මැත්ටි ටික කලක් යනකොට දෙන්න දෙමහල්ලු මූණ බලන්නේ. හදාගත්තු ගෙවල් මන්දිර වගේ තිබුණත් පින්නතුනේ දෙන්න දෙමහල්ලු අතර සතුට නෑ, සමාදානෙ නෑ, සුවය නෑ. නිවන ලබනවතියා නිවන ප්‍රාර්ථනා කරන්න පුළුවන් තරමටවත් නිවිච්ච ගයක් සමහර තැන්වල නෑ. පින්නතුනේ නකුල ගෘහපතිතුමා කියනවා මේ භවයේ දකින්න ප්‍රියයි එදා වගේම මේ භවයේ විතරක් නෙමේ සසර ගමනේත් පරලොවදිත් මට සසරේ නිවන් දකින්න අතුරා එයමයි පතන්නේ, එයමයි දකින්න කැමති. නකුල මාතාව කියනවා ස්වාමීනි, යම් කාලයකදී නකුල ගෘහපතිතුමා ලාබාල වයසේ පසු වූ මා කැඳවගෙන ආවද ඔහුගේ බිරිඳ හැටියට. ඒ එනකොට ඔහු කෙරෙහි යම් ප්‍රිය බවක් තිබුණද ඒ ප්‍රිය භාවය අදටත් එහෙමමයි. එදා මට යම්සේ ඔහු දකින්න ප්‍රිය මනාපද අදටත් ඔහුගේ දැක්ම මට අතිශයින්ම ප්‍රියයි. මේ ජීවිතේ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ මං ඒ දැක්ම සංසාර ගමනේ නිවන් දකින්නතුළු ප්‍රාර්ථනා කරනවා. මං සසරේ ඔහුවම දකින්න ප්‍රියයි. මෙන්න මේ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම දකින්ද නම් කොහොමද දකින්න වෙන්නේ කියලා. දෙන්නට දෙන්නා මේ ජීවිතේ දකින්න ප්‍රියයි වගේම සංසාර ගමනේම එලෙසම දකින්න ප්‍රියයි නම් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට එහෙම සංසාරේ යන්න ඕනකමක් නැහැ නේද? පින්වත්නි, මතක තියාගන්න එක දෙයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවන පිණිස දේශනා කරන්නේ අනුපූර්ව ප්‍රතිපදාවක්. මොනම වෙලාවකවත් අපිට තියෙන හදිස්සියට නිවන් දකින්න බෑ. අප්‍රමාදේ කියන්නේ එකක්, හදිස්සිය කියන්නේ එකක් වෙනවා. මොකද අප්‍රමාදේ කියලා කියන්නෙම සිහිය තියෙන තැන. හදිස්සියේදී මොකද වෙන්නේ බොහෝ විට? හදිස්සි වුණාම බොහෝ විටකදී සිහිය නැති වෙනවා. සිහිය පිහිටුවාගෙන අප්‍රමාදී බවින් කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේ අගය කරනවා විනා සිහිය නැති හදිස්සිකම බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැති වෙනවා. රජ කෙනෙකුට පින්නතුනේ රජකම අතහැරලා පින්නත් නිවන් දකින්න නෙමෙයි, බුදුරජාණන් වහන්සේ රජකම තුල නිවන් මගයි පින්නුවේ. බුදුරජාණන් වහන්සේ පාලකයාට බණ කිව්වේ ඒ පාලනය නිවන අරමුණු කරගෙනම පවත්වන පාලනයක් කරගන්න කියලා. ව්‍යාපාරිකයාටත් ධර්ම දේශනා කළා, ව්‍යාපාර කරන්න පින්නතුනේ අත්හරින්න නෙවෙයි 50ක් දීලා 75ක් ලබා ගන්නද නේද? එතකොට
තියෙන්නේ පණහයි. තව විසි පහක් වැඩි කරගත්තුත් බරක්ද නැද්ද කියල බැලූත්හෙම බරක්. හැබැයි ඒ බර නැති වුනොත් ව්‍යාපාරේ පාඩුයි. එහෙත් ඒ විසි පහ විතරක් නෙවෙයි යොදපු පණහත් එක්කම අතාරින්ඩ වෙන තැනකුත් වෙනවා. හැබැයි ඒ පණහත් එක්කම අතාරින්ඩ වෙනකං විසි පහක් ලාභ ලබමින් යන්ඩ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ව්‍යාපාරිකයට ධර්මයේ දේශනා කළේ ව්‍යාපාරය තුලත් නිවන අරමුණු කරලා ඔහුව පිහිටුවමු. මේ දේශනාව ඔබට කරන්නේ සසර ගමනේ ඔවුනොවුන් දකිමින් දීර්ඝව බැඳෙමින් යන්න නෙමෙයි. නමුත් නිවනට සාදුකාරයක් හරි දෙන්න නම් පින්නතුනේ නිවනට පක්ෂ වූ දෙදෙනෙකුගේ එක්වීම වටිනවා. මොකද මේ ලෝකේ සංවාසයන් තියෙනවා හතරක්. මේක තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පඨම සංවාස කියන සූත්‍රයේ. සමහර තැන්වල චවෝ චවාය සද්ධින් සංවසති. ඇතැම් තැන්වල සංවාසයක් තියෙනවා ප්‍රේතෙක් ප්‍රේතියක් එක්ක ජීවිත ගෙවන. එතන ප්‍රේතයා කියලා කියන්නේ ශ්‍රද්ධාව නැහැ, සීලය නැහැ, ධර්මේ නැහැ, දානේ නැහැ. කිසිම ගුණධර්මයක් නැති මිනිස්සෙක් කිසිම ගුණධර්මයක් නැති කාන්තාවක් එක්ක එක්ව ගෙවන ජීවිතය. මේකට කියනවා ප්‍රේතෙක් ප්‍රේතියක් එක්ක ඉන්නවා කියලා. දෙන්නටම නිවනින් වැඩන්නේ නැහැ. දෙන්නම සසර බය දකින්නේ නැහැ. දෙන්නම පින්නතුනේ මේ සතර අපා භය දුක දකින්නේ නැහැ. ඒ කියනවා ප්‍රේතෙක් ප්‍රේතියක් එක්ක ඉන්නවා වගේ කියලා. තවත් තැනක තියෙනවා පින්නතුනේ එක්ව සංවාසයක් චවෝ දේවියා සද්ධින් සංවසති. ප්‍රේතේ ඉන්නවා දෙවඟනක් බඳු ස්ත්‍රියක් එක්ක. ඇතැම් තැනක ස්වාමියා ඉතාම ශ්‍රද්ධාවන්තයි සීලවන්තයි නිර්ලෝභී දනට පිනට ලැබී. ස්වාමියා දනට පිනට ලැබී නැහැ. නමුත් ස්ත්‍රිය දනට පිනට ලැබී දෙවඟනක් වගේ ස්ත්‍රියක්. නමුත් පුරුෂයා පින්වලට කැමති නැහැ. ඒක නිසානේ බණ අහන තැන්වල කාන්තාව වැඩි පුරුෂයෝ නැහැ. ඇයි? ඔයා පින් කරන්න කියලා ස්වාමියා සසරේ ඉඳ හදනවා, කාන්තාව නිවන් යවන්න හදනවා. ඒ තැන මොකද ස්වභාවය? අන්න පින්වත්නි, පෙරේතෙක් එක දෙවගණක් ඉන්නවා වගේ ජීවිතයක්. එතකොට එයා මොන ධර්මයක් අහගෙන ගියත් පින්නතුනේ ගෙදර ගිහිල්ලා ඉඳ තියෙන්නේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන් තැනකද? ධර්මයේ පුරුදු කරන්න පුළුවන් තැනක නෙමෙයි නේද? සමානව ධර්මයේ ගැන දැනගත්තොත් සියල්ලන්ට සමානව සුවසේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. හැබැයි ඕනම සමාජයක පින්නතුනේ ධර්මය නාහන සහ ධර්මය අහන කියන දෙගොල්ලක් ඉන්නවා නම් ධර්මය අහපු කට්ටියටත් ඒ ධර්මයේ පුරුදු කරන්න බාධක බොහොමයි. තවත් තැනක තියෙනවා පින්නතුනේ දේවෝ චවාය සද්ධින් සංවසති. පුරුෂයා දෙවියෙක් වගේ පින් කරන්න කැමති. සමහර විටකදී කාන්තාව කියනවා ඔච්චර දුන්නම දරුවන්ට මොනවද තියෙන්නේ කියලා. නොයෙක් ආකාරයෙන් පින්වත්නි ස්වාමියාගේ පින්කම් යටපත් කරන්න උත්සාහ දරන කාන්තාවෝත් ඉන්නවා. මේ ලෝකේ දුර්ලභ සංවාසයක් තියෙනවා. දේවෝ දේවියා සද්ධින් සංවසති. දෙවියෙක් දෙවඟනක් එක්ක ජීවත් වෙනවා වගේ පින්නතුනේ සමාන ගුණ ධම්මතිය. එකසේම පින්නතුනේ ශ්‍රද්ධාව සීලය ඇතිව එකසේම නිවන පතාගෙනම යන ගමනක ඉන්න ස්වාමි භාර්යාව ලෝකේ ඉන්නවා කියලා.
ඒක නිසා මේ සසර ගමනින් නිවන් දකින්නට වුමනයි අපිට. නමුත් ඒ නිවන් දකින්න වුමනා වෙනකන් පාර කටුකොහොල් වලින් තොර වෙනවා නම් ඒක වඩා හොඳයි. යන්න තියෙන තැන මොනතරම් සුවදායක වුණත් පින්නතුනේ යන්න තියෙන පාර සුවදායක නැත්තම් ගමන ප්‍රමාදද නැද්ද? ගමන ප්‍රමාදයි. ඒ නිසා බැඳීම් අතාරින්න වුමනා බව ඇත්තයි. නමුත් පින්නතුනේ බැඳීම් සියල්ල අතහරින්න වෙනකන් නරක තැනක බැඳින් නැතිව හොඳ තැනක බැඳෙන එක වටිනවා. මොකද ඒ දෙපළම පින්නතුනේ බැඳීම් අත්හරින තැන නම් ඉන්නේ එක් වෙන්නේ අත්හරින්න හිත හදන්නමයි. එතකොට බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම පරලොවදි එකිනෙකා දකින්න ප්‍රියයි නම් ගෘහපතිතුවරුනි නුඹලට තියෙනවා කාරණා කීපයක්. පළවෙනිම කාරණේ තමයි එකිනෙකා මරණින් මත්තේ දකින්න ප්‍රියයි නම් පළවෙනි දේ දෙන්නම ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න ඕන කියලා. ඔන්න ප්‍රතිපදාව. බුදුදහමේ පෙන්වන්නේ නෑ පින්වත්නි, හුදෙක් ප්‍රාර්ථනාවන්ට සීමා වෙච්ච ප්‍රතිපදාවක්. බුදුදහමේ කොතනකවත් යාඥා කිරීම, ප්‍රාර්ථනා කිරීම මේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ පංච ඉට්ඨ ධම්ම කියන සූත්‍රයේදී දේශනා කරනවා, මහණෙනි මේ ලෝකේ යමක් ප්‍රාර්ථනා කළා කියලා, ආයාචනා හේතුවා පත්තනා හේතුවා, ආයාචනා කළා කියලා හරි, එහෙමත් නැත්නම් යාඥා කළා කියලා හරි, ප්‍රාර්ථනා කළා කියලා හරි, ඒ ප්‍රාර්ථනා කරන දේවල්, ඒ යාඥා කරන දේවල් එලෙසින්ම ලැබෙනවා කියලා මම දේශනා කරන්නේ නැහැ. මහණෙනි එහෙම ආයාචනා කළාම, එහෙම ප්‍රාර්ථනා කළාම ඉතින් ඒව ලැබෙනවා නම් කෝ ඉද කේන හායේත මේ ලෝකේ මිනිස්සුන්ට මොන අඩුවක්ද කියලා හෙව්වා. ඒ පින්වත්නි, අපි අඩුවක් තියාගෙන ප්‍රාර්ථනා කරයිද? අපි අඩුවක් තියාගෙන ප්‍රාර්ථනා කරන්නේ නැහැනේ. ඒ නිසා කියනවා ප්‍රාර්ථනා කළාම, යාඥා කළාම අපිට ලැබෙනවා නම් මේ ලෝකේ මිනිස්සුන්ට මොන අඩුවක්ද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ, හැබැයි මතක තියාගන්න තවත් දෙයක්, යාඥා කළාට ප්‍රාර්ථනා කළාට ලැබෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියලාම දේශනා කළා. බුදුදහම ඇතුලේ යාඥා කිරීමක් නැහැ. නමුත් ඇතැම් තැනකදී තරම් පින්නතුනේ බෞද්ධයන් තරම් වෙනත් අය යාඥා කරන්නේ. ඒක හරි අවාසනාවට කාරණයක් පින්නොත්. ප්‍රතිපත්ති වලින් ගිලිහිලා පින්නොතුනේ ප්‍රාර්ථනාවෙන් සියල්ල දිනන තැනකට, යාඥාවෙන් සියල්ල දිනන තැනකට පින්නොතුනේ අපි ඇවිල්ලා. ඒක නිසා අද හැම තැනකම තියෙන පින්නොතුනේ පන්සල් වල යාඥාවන් පමණයි. හැම තැනකම ඉල්ලන ප්‍රතිපදාව. ඒ ඉල්ලන දේ ලබන ක්‍රමයක් අපි දන්නේවත් නැහැ නේද? අපි ඒක දන්නේ නැහැ පින්වත්. අනේ මගේ ජීවිතේ සතුට සමාදානෙ ලැබේවා කියන සතුටයි සමාදානෙයි ලැබෙන්නේ කොහොමද? තමන් ඒ තුල නැත්තම්. කොච්චර වරදක්ද බලන්නකො, දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ සන්තුට්ඨි පරමං ධනං කියලා නේ. පරම ධනෙ මොකක්ද? සතුට. එතකොට අපේ ක්‍රමය මොකක්ද? අපි හිතන් ඉන්නවා ධනය තියෙන තැන තමයි සතුට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතුට කොතැනද එතනයි ධනය කියලා. අපි හිතනවා ධනය කොතනද එතනයි සතුට කියලා. කොච්චර වෙනස්ද මේ පාරවල් දෙක. අපි ධනය තුල සතුට හොයනවා මිසක සතුට තුල ධනය දකින්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතුට තුල ධනය දකින්නේ.
මේ ප්‍රතිපදාවේ වරද නිසා තමයි හදපු ගෙවල් ඇතුලේ හදපු හිත් නැත්තේ. අපි ගෙවල් හදනවා. ගෙවල් හදලා 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 වයසට ගිහිල්ලා මැරෙන්න ලං වෙලා බලනකොට පින්නතුනේ තමන්ගේ තරුණ කාලේ තිබුණු කුසල් හිතවත් ඇතැම් තැනකදී නෑ. හිත විනාශ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ හිත සකස් කරගන්න මනාකොට. ඒක යාඥා කරලා කරන්න පුළුවන් දෙයක්? යාඥා කරලා කරන්න බෑ. හිත සකස් කරගන්න ඕනේ. අවුරුදු 50ක විවාහ සංවත්සරයක් සමරන්න ප්‍රාර්ථනා තියෙતી හිටියනම් කොහොම වෙයි? අනේ අපිට සතුට ලැබේවා, සමාදානිය ලැබේවා, සෞභාග්‍ය ලැබේවා ප්‍රාර්ථනා කළා නම් කිසිවක් ඉෂ්ට වෙයිද? නෑ පින්නතුනේ. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් පෙන්වන්නේ. මොකද්ද ප්‍රතිපදාව? පළවෙනිම දේ තමයි පින්නතුනේ පින්වන්ත පුරුෂයෙක් ස්ත්‍රියක් නිවන අරමුණු කරගෙන උපද්‍රව රහිත ගිහි ගමනක නිවන පිණිස යනවා නම් ඒකට දෙදෙනාම ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න ඕනේ. යටත් පිරිසින් ස්වාමින් වහන්සේ නමක් ගෙදරට වැඩියක් පින්නතුනේ දෙදෙනාම එකලෙස හිත පහදව ගන්න ඕනේ. නැතිනම් කෙනෙක් පහදිනකොට කෙනෙක් අකමැති වෙනකොට ඒ අකමැත්ත කොතනින් හරි පින්වතුනේ ගැටුමකට පත් වෙනවද නැද්ද? පත් වෙනවාමයි. ඒ ගැටුම ස්වාමින් වහන්සේ දැකපුවම ඇතිවෙච්ච අප්‍රසාදී නිසා කියලා කියන්නේ නැහැ. නමුත් පින්වතුනේ මොනියම් හෝ වේශයක් අරගෙන ඒ අප්‍රසාදී ගැටුම බවට පත් වෙනවාමයි. ඒ නිසා ශ්‍රද්ධාව සමාන වෙන්න ඕනේ. ශ්‍රද්ධාව කිව්වම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව විතරකුත් නෙවෙයි එකිනෙකා කෙරෙහි ප්‍රසන්න භාවයක් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ස්වාමියාට බිරිඳ කෙරෙහි තියෙන්න ඕනේ ප්‍රසන්න භාවයක් විශ්වාසයක්. බිරිඳට තියෙන්න ඕනේ ස්වාමියා කෙරෙහිත් විශ්වාසයක්. මොකද ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය පිළිබඳ. නේද? ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. එකිනෙකා කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනේ. හැම වෙලාවකදීම පින්නතුනේ සැකයෙන් නම් ජීවත් වෙන්නේ. අපිට සැක කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පින්නනේ මේ සැකය ඉක්මනට දුරු කරගන්න ඕන කියලා. යම් තැනක සැකය බොහෝ කාලයක් පවතිනවා නම් ඒ සැකය බොහෝ කාලයක් පවතින තැන පින්නතුනේ වැඩිමිට කාරණ කාලයක් නැහැ. යහපත තුල වැඩින්න කාලයක් එකිනෙකා කෙරෙහි විශ්වාසය තියෙන්න ඕනේ. එකිනෙකා කෙරෙහි ප්‍රසන්න භාවය තියෙන්න ඕනේ. එකිනෙකා කෙරෙහි විශ්වාසය නැත්තම් ප්‍රසන්න භාවය නැත්තම්. හැබැයි ඒ එකිනෙකා කෙරෙහි විශ්වාසය ප්‍රසන්න භාවය ගොඩනගා ගන්න නම් පින්නතුනේ වැදගත්ම දෙයක් තමයි එකිනෙකා ඔවුන් ඔවුන්ට විවෘත වෙන්න ඕනේ. තනි තනි ජීවිත හැටියට වැසුණු ජීවිත පවත්වනවා නම් කොහෙත්ම ඒ විශ්වාසය රැකෙන්නේ නැහැ කියලා. පුරුදු වෙන්න ප්‍රතිපදාවක්. ඕනෑම තැනක නිතරම දොර වහලා තියෙනකොට මොකද වෙන්නේ? ඕනෑම තැනක නිතරම දොර වහලා තිබුණම එළිය ඉන්න අයගේ හිත ඇතුලේ දෝං කාර දෙනවා පින්නවත්. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හැබැයි දොර ඇරලම තිබ්බම සිතිවිල්ලක්වත් උපදින්නේ නැහැ. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් දොර වහාලම තියෙන තැනක එක තප්පරයකට පින්නතුනේ දොර ඉතාම ස්වල්පයක් විවෘත කරනවා. එතකොට එළියේ ඉන්න අයට මොකද වෙන්නේ? ඒ දොර සිදුරට ඇහැ තියලා බලන්න ආසයි. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා දොර වගේම ජීවිතත් විවර වුණොත් පින්නතුනේ විශ්වාසය පවතිනවා. ඕනම තැනක විවර වෙන්න ඕනේ. විවර වුණාම තමයි පින්නත්නේ. ඒකෙන් කියන්නේ
වැස්සුණු දේවල් සමහර දේවල් තියෙනවා වැසිලා තියෙනකනුත් බබලනවා. මොනවද වැහිලා තියෙනකම් බබලන්නේ? වැහිලා තියෙනකම් බබලනවා පින්නතුනේ මිත්‍යා දෘෂ්ටි. ওই ලෝකෙ මෙව්වේ මහා බ්‍රහ්මයා කියන එක මිනිස්සුන්ගේ ඥාණය වැහිලා තියෙනකම් පවතිනවා මේ මතේ. හැබැයි මිනිස්සුන්ගේ ඥාණය විවර වෙච්ච තාට ඒ මිත්‍යා දෘෂ්ටියට පවතිනවා. ඊළඟට වැහිලා තිබුණම බබලන දෙයක් තමයි පින්වත්නි ඔය යంత్ర මන්ත්‍ර ආදී. ඊළඟට වැහිලා තිබුණම බබලන දෙයක් තමයි පින්වත්නි ස්ත්‍රිය. ස්ත්‍රිය. කාන්තාව වැහිලා තිබුණම තමයි බබලන්නේ. පින්වත්නි නමුත් මනුස්ස ජීවිතයක පින්වත්නි විවෘත භාවයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සැක සංකා දුරු වෙන්නේ. නිසා එකිනෙකා කෙරෙහි විශ්වසනීය භාවයක් තියෙන්න ඕනේ. සම සද්ධා කියන එකින් තුනුරුවන කෙරෙහි ශ්‍රද්ධාව වගේම ඔවුනොවුන් කෙරෙහි බලපවත්වන්නා වූ විශ්වාසයත් තුලක් තියෙනවා. දෙවෙනි කාරණේ කියනවා සම සීල සමාන සීලයක් තියෙන්න ඕනේ දෙන්නටම. පින්වත්නි කොතනකවත් මිනිස්සුෝ දෙදෙනෙක් 100ට 100ක් සමාන වෙනවා කියලා එකක් නැහැ. ස්වාමියා භාර්යාව වුණත් එහෙම වෙන්නේ නැහැ. නමුත් ආකල්පමේ වශයෙන් බොහෝ සෙයින් සමාන වෙන්න ඕනේ. ආකල්පමේ වශයෙන් බොහෝ සෙයින් සමාන වෙන්න ඕනේ පින්වත්නි. සමාන සීලයක් තියෙන්න ඕනේ. දැන් නකුල ගෘහපතිතුමා කියනවා භාග්‍යවතුන් වහන්සේ යම් දාකදි නකුල මාතාව මගේ බිරිඳ කරගත්තද එදා පටන් ඇය ඉක්මවා සිටිවිලි මාත්‍රයක්වත් වෙනත් ස්ත්‍රියක් කෙරෙහි පැද්දුවා කියලා එකක් මන් දන්නේ. කියන්නේ වෙනත් ස්ත්‍රියක් සම්බන්ධව සිතක්වත් ඉපදිලා නැහැ. කායික ඇසුරක් ගැන කුමන කතාවක්ද? බලන්නකෝ කොච්චර නම් පින්වත්නි සීලයක් තුල විශ්වාසය කරන කියලා දිනන කියලා. නකුල මාතාවත් කියනවා ස්වාමීනි යම් දාක මම බිරිඳ ලෙස මොහු සමග ආවද සිටිවිලි මාත්‍රයක්වත් වෙන පුරුෂයෙක් එක්ක මට ඇතිවිලා නැහැ. වෙන පුරුෂයෙක් ගැන සිටිවිලි මාත්‍රයක්වත් ඉපදිලා නැහැ. සිටිවිලි මාත්‍රයක්වත් ඉපදිලා නැත්තම් වෙන පුරුෂයෙක් සමග කායික ඇසුරක් ගැන කවර කතාවක්ද? ඒක කොහෙත්ම වෙන්නේ නැහෙනේ සිතක්වත් උපදින්නේ නැත්තම්. එතකොට බලන්න මේ සමාන සීලේ ස්වභාවය. සමාන සිල් ඇති වෙන්න ඕන පින්වත්නි. සීලය යම් තැනක නැතිනම් පින්නතුනේ එතන ගැටුමමයි තියෙන්නේ. බලන්න ඔබේ ජීවිත තුල පින්වත්නි පරලොවදී දකින්න පුළුවන් කරුණු තියනවද නැද්ද කියලා. සමාන ශ්‍රද්ධාව ඊළඟ කාරණේ මොකක්ද? සමාන සීලය. ඊළඟ කාරණේ කියනවා පින්වත්නි සමචාගා. චාග කියලා කියන්නේ දාණය පරිත්‍යාගය. දෙන්නම ධනට පිනට ලං වෙන්නත් ඕන කියලා. කෙනෙක් දෙමු කියනකොට අනිත් කෙනා බෑ කියනවනේ. එයා දෙමු කියනකොට මෙයා බෑ කියනවනේ. අපි ඥාතීන්ට මෙහෙම පිහිට වෙන්න ඕනේ කියනකොට බිරිඳ ස්වාමියා කැමති නැත්තම්. ස්වාමියාගේ ඥාතීන්ට පිහිටක් උපකාරයක් වෙන්න ඕනේ කියනකොට බිරිඳ කැමති නැත්තම්. එහෙම වුණොත් එහෙම ගෙදර ඇතුළෙම පින්නතුනේ පිල් දෙකක් අඹා දිනවද නැද්ද? පිල් දෙකක් අඹා දිනවා. ඒ නිසා පින්නතුනේ මේ ඡාග කියන තැනදී ස්වාමියාට පුළුවන් වෙන්න ඕන තමන්ගේ මෞසේ බිරිඳගේ මව් දකින්න. තමන්ගේ පියාසේ බිරිඳගේ පියාව දකින්න ස්වාමියාට පුළුවන් වෙන්න ඕන. බිරිඳකට පුළුවන් වෙන්න ඕන තමන්ගේ මෞසේ ස්වාමියාගේ මව් දකින්න. තමන්ගේ පියාසේ ස්වාමියාගේ පියා දිහා බලන්න පුළුවන් වෙන්න ඕනේ. මතක තියාගන්න දරුව වෙන්න පුළුවන් අපිට. හැබැයි අපිට සැබෑ දරුව වෙන්න ලීසි නෑ. මේ දෙකේ වෙනස මොකක්ද?
දරුවෝ වුණාම තමන්ගේ අම්මා තාත්තා අඳුනනවා. නමුත් සැබෑ දරුවෝ වුණාම ලෝකේ හැම අම්මා කෙනෙක්ම මගේ අම්මා වගේ කියලා සිතිවිලි උපදවනවා. සැබෑ දරුවෙක් වුණාම ලෝකේ හැම තාත්තා කෙනෙක්ම මගේම තාත්තා වගේ කියලා සිතිවිලි උපදවනවා. එතකොට බලන්න පින්වත්නි, තමන්ගේ ස්වාමියාගේ පිරිස ගැන බිරිඳ හිතනවා නම්, බිරිඳගේ පිරිස ගැන ස්වාමියා හිතනවා නම්, එතන තියෙනව නේද පින්නතුනේ සැබෑ පරිත්‍යාගය. තවත් කාරණයක්, ධනට පිනට ලං වෙනවා වගේම ඔවුන උන් එකිනෙකා කෙරෙහි පරිත්‍යාග කරන්නත් ඕනේ. මොනවද පරිත්‍යාග කරන්නේ? සමහර විටකදී පින්නතුනේ බිරිඳක් නම් ස්වාමියා වෙනුවෙන් තමන්ගේ කායික මහන්සිය පරිත්‍යාග කරන්න නිදි වරන්ඩ වෙනවා, මහන්සි වෙන්න වෙනවා, රස කෑම බීම හදලා දෙන්න වෙනවා. එතකොට ස්වාමියෙකුත් පරිත්‍යාග කරන්න වෙනවා. ඇඳුම් පැළඳුම් ආභරණ ආයිත්තං ආදී නොඑක් දේවල්, ඒ විතරකුත් නෙමෙයි, තමන්ගේ සිතුම් පැතුම් ආශාවන්. සමහර විටකදී පින්නතුනේ බිරිඳට ඇහුම්කන් දීලා ස්වාමියාට ජීවිතේ ආශාවන් රුචි අරුචිකම් පින්නතුනේ පරිත්‍යාග කරන්න වෙනවා. නෑ ඔයාට ඒක වුණාට මට මේකමයි ඕනේ කියලා පරිත්‍යාග කරන්නේ නැත්නම් පින්නතුනේ ඒ දෙදෙනා අතර පෑහීමක් නෑ. අපි පරිත්‍යාග කරන්න ඕන පින්නතුනේ බඩු බාහිර විතරක් නෙමෙයි, අපි ඔවුනොවුන් කෙරෙහි අපේ සිතිවිලි පරිත්‍යාග කරන්න පුළුවන්. අපේ අදහස් සුදහස් මේ හැම එකක්ම පරිත්‍යාගයක් පින්නතුනේ. එකිනෙකා කෙරෙහි පරිත්‍යාගශීලී වෙන්න ඕන. ඔහු වෙනුවෙන් Tamanට කැප වෙන්න පුළුවන් වෙන්න ඕන. ඇය වෙනුවෙන් ඔබට කැප වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක පරිත්‍යාගයක්. ඒකම තව දෙයක් තමයි පින්නතුනේ සමපඤ්ඤා. ප්‍රඥාව තියෙන්නත් ඕන පින්නතුනේ සමානව දෙන්නට. හැබැයි ප්‍රඥාව කියන්නේ උගත්කම නෙමෙයි. උගත්කමට වඩා නිමක් නැති ප්‍රමාණයකින් අති උත්තරම දෙයක් තමයි පින්නතුනි ප්‍රඥාව කියන්නේ. සමහර විටකදී අත්සනවත් ගහන්න දන්නේ නැති මිනිස්සු ඉන්න පුළුවන් පින්නතුනේ, හරි ප්‍රඥාවන්තව ජීවිතය හසුරුවන. හරි ප්‍රඥාවන්තව හසුරුවනවා ජීවිතය. තවත් සමහර මහා දැනුගත් මිනිස්සු ඉන්න පුළුවන්, ජීවිතයේ ගැටලු වලට මූණ දෙන්න දන්නේ නැහැ. කතා බහින් යමක් විසඳ කියා ගන්න දන්නේ නැහැ. ඒ නිසා සැනසුම වෙනුවට තියෙන්නෙම වෙනසුම. එකිනෙකා කෙරෙහි ගෞරව කරන්න පුරුදු වෙන්න ඕනේ. අපේ ලෝකේ හරි අඩු දෙයක් නේ පින්වත් මේ ගෞරව කරනවා කියන්නේ. ගෞරව කරනවා කියන්නේ වඳිනවා කියන එකම නෙමෙයි. ස්වාමියා බිරිඳට ගෞරව කරන්න ඕනේ. බිරිඳ ස්වාමියා කෙරෙහි ගෞරව කරන්න ඕනේ. දෙමව්පියෝ දරුවෝ කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. මොකද හැම කෙනෙකුටම ලෝකේ අභිමානයක් තියෙනවා පිළිවෙත්. බොහෝ දරුවෝ සාහසික වෙන්නේ ඒ දරුවන්ට දේපල අහිමි වීම නිසාම නොවෙන්න පුළුවන්. සමහර දරුවෝ සාහසික වෙන්නේ දරුවන්ගේ ආත්ම අභිමානයට හානි වුණා. යටත් පිරිසෙන් පොදු වැසිකිළිය සුද්ධ පවිත්‍ර කරන මනුස්සයට තියෙනවා පින්නතුනේ ආත්ම අභිමානයක් කියලා එකක්. අපි කෝටිපති වුණත් ඔහුට ගෞරව කරන්න තරම් අපිට ශික්ෂණයක් තියෙන්න ඕන. ඒක තමයි විනය. එකිනෙකා අතර ගෞරවාන්විත භාවයක් තියෙන්නත් ඕන. දැන් මෙන්න මේ කාරණා හතර මොනවද? ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය සහ ප්‍රඥාව. මෙන්න මේ කාරණා හතර තියෙනවා නම් සමානව ඒ කුසල ප්‍රතිපදාව හේතු වෙනවා නිවන අරමුණු කරගත්තා වූ ගිහි ජීවිත ගමනකට ආශිර්වාදයක් වෙනවා. අනික් කාරණය ඒ ප්‍රතිපදාවම ප්‍රායෝගිකව පින්වත්නි දෙදෙනා අතර සුවපත් සමගි සම්පන්න පැවැත්මකට පින්වත්නි ප්‍රතිපදාව වෙනවා, ක්‍රමවේදී බවට පත් වෙනවා.
නිවන කියන්නේ සාදුකාර දීලා ඊළඟ මොහොතෙන් ලබන්න පුළුවන් දෙයක්ම නෙමෙයි. අප්‍රමාදී වෙන්න ඕනේ. මේ භවය තුලම නිවන ලබන්නම ඕනේ කියලා අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. නමුත් පින්නතුනේ ඉතික් සසර ගමනේ ඒ නිවනට හානි කර නොවුවන් එක්විනේකත් ලාභයක්. ඒකනේ අපි පතන්නේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු කියලා. එහෙම ප්‍රාර්ථනා කරලා පින්නතුනේ ඒ බාලයා අපි ප්‍රතික්ෂේප කළාට ජීවිත ගමන ගෙවන්න වෙන්නේ බාලයෙක් එක්ක උනොත්. ජීවිත ගමන ගෙවන්න වෙන්නේ පින්නතුනේ බාල ස්ත්‍රියක් එක්ක උනොත්. එහෙම වුණොත් එහෙම බාලයන්ගේ ඇසුර gederama ජීවිත ගමනේ පටන් ගන්නවද නැද්ද? පටන් ගන්නවා. ඒ නිසා නිවන් දකින්න තුරු පින්නතුනේ නිවනට හානි කර නැති එක්වීමක් ඒක හරි ලාභයක්. ඒ නිසා අද දේශනා කළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පුඤ්ඤාභි සන්ධ කියන වර්ගයට අයිති නකුල සූත්‍රයේ පින්නක්. නකුල සූත්‍රය. ඔබ සියලු දිනාටම නිවන් පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්වන්ත මෑණියන්ටත් මේ පින්වන්ත පියාණන්ටත් උතුම් රත්නත්‍රේ සරණානුභාවෙන් දලඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ උතුම් ධර්ම දානමේ කුසල බලයෙන් චිර ජීවනයේ වේවා දිවි ගමන නොපමාව කුසලයෙන්ම පිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ සත්පුරුෂ මෞගුණ පියගුණ හඳුනන පින්වන්ත දරුවන්ටත් උතුම් නිදුක් නිරෝගී භාවයේ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තවදුරටත් සිත ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේ හැටියට මටත් බෞද්ධ ආමාත්‍ය ජාලේ ගරු සභාපති ගෞරවනීය අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේතුළු බෞද්ධ ආමාත්‍ය ජාලේ කාර්ය මණ්ඩලයටත් සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වූ සහ සවන් දුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. වගේම දෙපාර්ශවයේ මිය ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. බෞද්ධ ආමාත්‍ය ජාලේ නිර්මාතෘවර වැඩවිසූ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝ රත්නයටත් පින් අනුමෝදන් කරනවා. වගේම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව ඉන්න ආබාධිත සියලු රණවිරුවන්ටත් සිත ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ අරමුණු පරමාර්ථ පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල ධර්මයෝ අපවත් වී වදාළ මහා සංඝ රත්නයටත් ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අත් වේවා. සියල්ලෝ පින් අනුමෝදන් වීමෙන් සැපවත්ව උතුම් නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සත්පුරුෂ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණේ කළ සෑම දිනාටත් නිදුක් නිරෝගී භව වේවා. බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නියුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ උදාර පින්වත් වේවා. දෙවියෝ පින් අනුමෝදනාවෙන් සැපවත්ව නිරතුරු ඔබ අපි ආරක්ෂා කරත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක්
ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුත්ත පරියංකා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති. ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. ගැඹුරකමයි ජීවිතයේ තිබෙන්නේ අවබෝධ කරගන්නට. ඒ ගැඹුරු වූ ජීවිතය අවබෝධ කරගන්න අවැසි වූ සදහම් ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් දේශනා කොට වදාලා ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේට දැන් පරිෂ්කාර පූජාවන් සිදු කරමු. අද මේ උතුම් වූ පුරපසළොස්වක පොහෝ දවසේ උදෑසන සිට සජීවී දේශනාවන් ඔබ වෙත අපි සන්නිවේදනය කළා. මේ උතුම් වූ දේශනා මාලාවේ අවසාන සජීව දේශනාව පවත්වන්නට සිදු කළා වූ ආරාධනාවෙන් මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාර වාසී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. Thank you.